අයිබෝන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සංජීව මකේ ප්‍රථම නවදහනිය ප්‍රධාන ප්‍රවෘත්ති ශීෂ පාඨ වෙත වනජීවී අමාත්‍යංශ වැසිෂිය පාර්ලිමේන්තුව උණුසුම් කරා මෙරටට තවදුරටත් සහය ලබා ගැනීමට විදේශ ඇමති සමන්තා පව සමග සාකච්ඡාවක ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුද වෙනුවෙන් ඉඩම් හෙක්ටයාර් 8000ක් වගා කිරීමට පියවර අඩුවාදැම්ලා බී ගොවි පවුල් වෙනුවෙන් යූරියා පොහොර රැගත් නෞකාව දිවයිනට අද පාර්ලිමේන්තුවේ තයි මුලින්ම අවධානය People's Bank Excelsior දිව්‍ය දිනන්නට පරිසර වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් යන අමාත්‍යංශ වලට අදාළ වැයශීෂයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත්තා. එෙහිදී අලිමිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. හැමදාම සභාව ආරම්භ කරනකොට 27.2 යටතේ හෝ වෙනත් කාරණා ඉදිරිපත් කරලා මේ මාධ්‍යවල මේ කාරණා උදේවරු පෙන්වන හින්දා බොහෝ දෙනෙක් අන්තිමට කාලය ඇදිලා හැමදාම මේක ආරම්භ වෙන්න ප්‍රමාද වෙනවා. මේක හරි අසාධාරණ මේක සේවකයින් තත් කරන අසාධාරණයක් නිසා මේ කාලය කල්මනාකරණය කිරීම පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ ඒ සිද්ධිය දෙපැත්තෙන්ම ඔය අඩුපාඩු සිද්ධ වෙනවා. ක්‍රමනාකරණය කරගන්න ඕන මූලාශ්‍රයනේ අපි නෙවෙයි. ඒක මූලාශ්‍රයනේ දැන් නමුත් මන්ත්‍රීතුමා ඔබතුමා දන්නව හොඳට බලහත්කාරයෙන් නැගිටලා මෙතන කතා කරන ඔබතුමාලා කොයි වෙලාවකවත් ඒක නවත්තන්න උත්සාහ ගන්න නැති එක ඉතාම කනගාටුට කාරණයක්. ඔබතුමාලා කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නෙමෙයි ඔබතුමාගේ වගකීම. ඉතාමත් අශෝභනයි සමහර වෙලාවට විපක්ෂයේ මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය. විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන එක වරදක් නෙමෙයි. අපි ඔබතුමා එකම නාපයක් නැහැ. මොකද ඔබතුමා අපේ හැමදාම උදේ හැම කෙනාට වචන දෙක කතා කරලා දෙනවා. අපි කියුවා 9:10 පාර්ලිමේන්තුව තියන්න කියලා. නමුත් මේ ආණ්ඩු පක්ෂ කැමති වුණේ නැහැ. මේ වෙනුවට තමයි අපි 7 දක්වා රාය දීර්ඝ කරේ. විපක්ෂයෙන්මයි ඉල්ලීම ආවේ. විපක්ෂයෙන්මයි 9:10 ගන්න එපා කියන ඉල්ලීම ආවේ. 8 වෙනිදාට මේක නතර කරන්න කියන ඉල්ලීම කරේ විපක්ෂය. එහෙනම් අපි නත්තල් දා වෙනකම් යමු. योजना සිංගල බෞද්ධ රටක් මේක බෞතරයක් ඉන්න බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක්. එතකොට මේ කොහොමද කරන්න කියන එක තමුන්නාන්සේලා ජනතාවත් සමග බෞද්ධ භික්ෂුන්වහන්සේලා සමග පූජ්‍ය පක්ෂය සමග සාකච්ඡා කරලා මම හිතන්නේ කවදා හරි මේ ගැන තීරණයක් ගන්න වෙනවා. වනසත්ත්ව හානි පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ජීවි වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා සියලු අංශ මේ වෙනකොට සාකච්ඡා කරලා වාර්තාවක් හදලා තියෙනවා. ප්‍රමාණේ ඔය 40%ක් නෑ. නමුත් සැලකියුදු ප්‍රමාණයක හානියක් දරා ගන්න බැරි තරම් හානියක් සිද්ධ වෙනවා. දැන් කොහොමද මේක අඩු කරන්න කියන යෝජනා තමයි මේ වෙලාවේ ගනිමින් යන්නේ. ඒ සඳහා අපි දැන් සත්ත්ව වේදීන්ගේ සංගම් මේ අයත් එක්ක ගිය සතියේ සාකච්ඡාවක් පැවැත්තුවා. සැත්කම් මේවා දේවල් කිව්වට එකක්වත් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා ලෝකේ අනිත් රටවල් යොදාගත්තු ක්‍රම පිළිබඳවත් අධ්‍යයනය කරලා තියෙනවා. අපි වැඩපිළිලක් කොහොමත් ඊළඟ මාස දෙකක් ඇතුළත කුමන හෝ වැඩපිළිලකින් මේක පාලනය කරන්න කටයුතු කරනවා. තමුන්නාසලගේ රජය ඇවිල්ලා යෝජනා කරා රම්පාරෙන් ඇවිල්ලා හිටපු දරු ඇමතුමා නියෝජ්‍ය ඇමතුමා මම හිතන්නේ ඒ වෙලාවේ එතුමාලා යෝජනා කරා අලිවැට වෙනුවට අගල් කපන්න කියලා. කිලෝමීටර් 7000ක් පමණ. අඩි 10ක් පළලා අඩි 10ක් ගැඹුරු ඇලක් කපනවා. එතකොට මේක මේ රටේ තියෙන ගංගා වලටත් වඩා බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒක කියනකොට මට නම් තේරුණා ගරු කතා නැහැ එතුමා මේ ගොනා හැරෙන්නේ පොල්පැලේට. අගල් කැපිල්ල වනජීවී දෙපාර්තමේන්තුව අනුමත කරලත් නැහැ. තාක්ෂණිකව ඒක ගැළපෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒතකොට කොහොම වුණත් නීති අනුකූලව කපලා තියනලු කිලෝමීටර් 5ක්. ඊට අමතරව කපලා තියෙනවා මේ වෙනකොට තව කිලෝමීටර් 55ක්. නීති අනුකූල නැතුව ඒ කිලෝමීටර් 55ම කරලා තියෙන වැලිසා පස්ස දිනක කියලායි වනජීවී දෙපාර්තමේන්තුව කරන්නේ. ඒ වගේ විශාල අගල් කිලෝමීටර් 7000ක් රටේ යනකොට දළ බැසීම, ආරි මාර්ගය ඔච්චර මෝඩ ව්‍යාපෘතියක්ද කියලා මට හිතා ගන්නත් බැහැ. සභාපතිතුමනි මගේ නම කියපුවාම මට ඒකට උත්තරයක් දෙන්න විදිහක් නැත. මම මාස 9 මේ පාල් මිට කතා කරලා නෑ නම කිව්වේ නෑ හේ ඔයගේ කතා ඉවරයි මහත්ය වාඩි වෙනවා කො දැන් මේගොල්ල මොනවද මේ ඇලිය මිනිස් ගැටුම වලක් ගන්න මොනවද කරේ දැන් මෙයා
මොනවද කරේ ඇමරිකාවේ මේක වැඩක් ගන්න මුකුත් නැහැ අලියකල් කපලා ආණ්ඩුවේ සභාවකත් නිරන්තරනතු මං ඒ අලියකල් කැපුවේ ඒකෙන් අපේ ගම්ටික ආරක්ෂා වෙනවා මෙයා මොනවා කරලා දෙන්නේ ඇමරිකාවේ ඉඳලා දැන් අපට උපදෙස් දෙනවා ඇමරිකාව මේම අද වෙනකොට අපේ රටේ සුද්ධ සමහර එනවා දවසරම සුද්ධ වියදම් කරන්නේ ඩොලර් 10යි මම ලංකාවේ මිනිස්සු ඊට වඩා වියදම් කරනවා මේ සුද්ධ 1000ක් විතර බීච් පාටි දාලා ඉවරලා ඩොලර් 10 10 දවසරම වියදම් කරන සුද්ධංගෙන් එහා ගිහිල්ලා we have to I understand දැනට තියෙන තත්ත්වයનો එන ඕන සුද්ධෙක් අපිට ඩොලර් අවශ්‍යයි ක්වොලිටි එක වැඩි සුද්ධෝ පොඩ්ඩක් ක්වොලිටි එකකින් වැඩි වෙච්ච සුද්ධ අපිට මේ ලංකාවට ආකර්ෂණය කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ඉතාමත්ම රටට ඉදිරි අනාගතේ බුටික් හොටෙල්ස් එකක් අපි හදන්න ඕනේ එන සත්ව උද්‍යානයේ ඉන්න සත්තුන්ටත් මේ පාර කන්න නැහැ මුළු ලංකාවටම ඉන්ෆ්ලේෂන් සත්ව උද්‍යානයේ ඉන්න සත්තුන්ට දෙන කෑම වලට විතරක් ඉන්ෆ්ලේෂන් නැහැ ඒ සත්වයන්ගේ කෑමත් පොඩ්ඩක් වැඩි කරන්න හැමදාම කතා කරන නයිට් ලයිෆ් කියන එක මං දන්නවා මම මේක කතා කරපු මුල් දවස්වලම මේක මහා ලොකු විවේචනයකට ලක් කරා මේක මහා විශාල වරදක් විදිහට දැක්කා මොකද්ද අපේ රටට අද වෙලා තියෙන්නේ රෑ 10න් පස්සේ අපිට යන්න තැනක් නැහැ මේක සංචාරක පුරවරයක් අපි දන්නවා සුරා බදු වලින් තමයි ලංකාවේ බදු වැඩිම අපිට ලැබෙන්නේ රෑ 11න් පස්සේ බාර ටික වහලා හෝටල් වල ඉන්න සංචාරකයින්ට රෑ 11න් පස්සේ ඒගොල්ලන්ට යම් කිසි දෙයක් බොන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක ගන්න තැනක් නැහැ මොකද මේවා වහලා අපි මේව ඇරලා තියන්න ඕනේ පැය 24ක් මේ රට ඇරලා තියෙන්න ඕනේ ඒකට තමයි සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් දිහා අපි බැලුවොත් මේවා පැය 24ම ඇරලා මේ නයිට් ලයිෆ් කියලා අපි කියන්නේ නයිට් ඉකොනොමි එකකට රාත්‍රී ආර්ථිකය ලෝකේ සෑම රටක්ම අද දියුණු වෙලා තියෙන රාත්‍රී ආර්ථිකේ ග්‍රීපල්ස් බෑග් එක්සෙල්සියා දිව්‍ය දිනන්නට මොනරාකල කොටියාකල කැබිලිත් ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් වගා කටයුතු වලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ජාතික ආරක්ෂා පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාකල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඉදිරිදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා එම ඉඩම් වගා කටයුතු වලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂා පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාකල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණා. මේ වන විටත් මොනරාකල කොටියාකල කැබිලිත් ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටයාර් 8000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර තිබෙනවා. එයින් වන වගාව සඳහා පැල සූදානම් කර ඇති හෙක්ටයාර් 3000 සක භූමි ප්‍රමාණය තුල කඩිනමින් වනවකා කටයුතු ආරම්භ කිරීමට මෙහිදී තීරණය කෙරුණා. එමෙන්ම ඉතිරි හෙක්ටයාර් 5000ක පමණ භූමි ප්‍රමාණය නැවත වනවකාවට අවශ්‍ය පහසුකම් සූදානම් කරන තුරු වගා කටයුතු සඳහා తాවකාලික පදනම් මත ගොවි ජනතාවට බෙදා දීම පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා. තවද ගව පාලනය සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් తాවකාලිකව නිදහස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. මෙම කටයුතු සිදු කිරීමේදී මතුවිය හැකි නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් සාගල් රත්නායක මහතා ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස සියලු රේකී ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබුවා. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැකෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් යුද හමුදාපති ලුතිනේ ජෙනරාල් වික්‍රම් ලියනගේ මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්නුවා. ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැඩගත් හා රහසිගත ලිපි ලේඛන රැකෙන යාමට සුවිශේෂී බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදාය. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව බෑගයක් නිර්මාණය මානිකරිමේ කටයුතු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරුන් ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමි. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මග පෙන්වීම මත යුද හමුදාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ශ්‍රී ප්‍රවීණින් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දෙන ලද පිරිවර්තනයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මග පෙන්වීම මත යුද හමුදාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ශ්‍රී ප්‍රවීණයන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර තිබෙනවා. ජාතික ආරක්ෂා පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල් රත්නායක මහතාද මේ අවස්ථාවට සහභාගී වුණා. 70%ක් දක්වා වත්තම් එක අන්ස්ටොපබල් ෆැන්ටාස්ටික් ඔෆර්ස් විත් POC කාඩ්.
මෙවන විට වරාය ශේෂ්ත්‍රය ලාභ ලැබිය හැකි තත්ත්වයකට පත් වී ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් ශ්‍රීපාලද සිල්වා මහතා සඳහන් කළා. අමාත්‍යරයා මේ බව ප්‍රකාශ කළේ අයවැය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින්. අපට වරායෙන් බිලියන 39ක පමණ ඔපරේෂනල් ප්‍රොෆිට් එකක් අපිට තියෙනවා මේ අවුරුද්දේ. එය ගිය වර්ෂයක සංසන්දනය කරනකොට ගිය වර්ෂයේ තිබුණේ බිලියන 15.8 පමණ. ඒ නිසා වරාය ලාභදායීව වැඩ කටයුතු කරගෙන යන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. නැගෙනහිර පර්යන්තය ගොඩනැගීමේ කාර්යය සඳහා අපිට එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක් පමණ ඕන වෙනවා. ගාල්ල වරාය විශේෂයෙන්ම සංචාරක වරායක් වශයෙන් දියුණු කිරීම සඳහා විශේෂයෙන්ම යාත්‍රා හා මගීන් යාත්‍රා ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කළා. අපි ඒ සඳහා ආයෝජකින්ට ඉල්ලීමක් කළා. දැන් ආයෝජකින් ඉල්ලීම් තුනක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ සංචාරක ක්ෂේත්‍රය සඳහා අපි ඉදිරි මාස කිහිපය තුළ තවත් මගීන් නෞකා 6ක් පමණ බලාපොරොත්තු වෙනවා කොළඹ වරායට ගෙනීම පැමිණීමට. දැන්ටම අපි ඒවා පිළිබඳව විස්තරය වල තියෙනවා. තවත් ප්‍රවෘත්ති විරාමයේ අනතුරුව බලාපොරොත්තු වන්න. පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න මහතා සඳහන් කළේ සමස්ත පාසල් ප්‍රජාවම ඉලක්ක කරගෙන බින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන බවයි. අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ විදියට මේ වෙද්දී මේ දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසු වෙනවා සහ දරුවන් මේ ව්‍යසනයෙන් මුදවා ගන්න අවශ්‍ය සියලුම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශ සමග එකට එක්වමින් ඒක අබද්ධ වෙමින් කටයුතු කරගෙන යනවා. ඒ දි විශේෂම ශික්ෂා පාසල් පාදක මත්ද්‍රව්‍ය වැඩසටහන ඔස්සේ පාසල් දරුවන් පමණක් නොවේ විශේෂයෙන් පාසල් දරුවන්ගේ දෙමව්පියන් ගුරුවරුන් වගේම සමස්ත පාසල් ප්‍රජාව මේ මත්ද්‍රව්‍ය ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම වුණු वर्तमान ජීවිත කාලෙම නැති වෙ බැරි වෙන්න පුළුවන් ඒක නිසා තාම අවධානයෙන් සැලකෙල්ලෙන් ඉන්න මේ අතර පාසල තුල මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටු වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය අනිකුත් රාජකාරී වලින් ඉවත් කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේදී කටයුතු කිරීමටද මේවන විට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. දැනවදහනිය අධිකරණ පුවත් බෙතයි. හිටපු මහේස්ත්‍රාත් වරියකට කොළඹ මහාධිකරණයේ විසින් බරපතල වැඩ සහිත වසර 5ක් බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුලින් පොදු දේපල පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකකට වරදකරු කරමින් එමෙන්ම අධිකරණය මගහැර සිටින විත්තිකාරිය අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුද නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කර තිබෙනවා. ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500ක දඩ මුදලක්ද නියම කර තිබුණා. 2000 වසරේ අප්‍රේල් මාස 4 වනදා සහ 5 වනදා අතර කාලය තුල සුරාපතු නඩුවක් සඳහා නියම කෙරුණු රුපියල් 7,500ක දඩ මුදලක් රුපියල් 1,500ක් ලෙස සටහන් කිරීමෙන් සහ තවත් නඩුවකට නියම කෙරුණු රුපියල් 5,000ක දඩ මුදලක් රුපියල් 1,500ක් ලෙස අඩුවෙන් සටහන් කිරීම තුලින් පොදු දේපල පනත යටතේ රාජ්‍ය මුදල් සාපරාදී විශ්වාසය කඩකලේ යයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාරියට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු විය ඇතැයි තීන්දුව කළ මහාධිකරණ විනිසුරුවරයා ඉන් අනතුරුව මෙම දඬුවම නියම කළා. අලියතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනයේ හෙවත් අලි පොත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචන අධිකරණයේ විසින් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කර තිබෙනවා. ඒ අලියතුන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙන ගැසට නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද කැඳවනු ලැබුව අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රයේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළ අදාළ පෙත්සම් සෝබිත රජකරුණා සහ ධම්මික ගණේපොළ යන විනිසුරු වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු වරුන්
ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභ්‍යාසන අධිකරණය නියම කළේ අලියතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පරීක්ෂා කිරීම සඳහා අලි පොත පරීක්ෂා කිරීම අවශ්‍ය බවයි. ඒ අනුවයි මේවන විට නඩු භාණ්ඩයක් වශයෙන් කොළඹ මහ අධිකරණය හමුවේ පවතින අලියතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනයේ හෙවත් අලි පොත අද සිට දින 10ක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අභ්‍යාසන අධිකරණය විසින් කොළඹ මහ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ මෙවර උසස් අධ්‍යාපනයේ සඳහා විශ්වවිද්‍යාල සිසුන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එෙහිදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහාද සිසුන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මීට වසර 3කට කලින් අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දරුවන් 30,000ක් පමණ තමයි බඳවා ගත්තේ. නමුත් මේ වර්ෂයේ වෙද්දී 44,000කට පමණ අවස්ථාව ලැබෙනවා. මේ වර්ෂයේ තියෙන වැදගත්ම දේ තමයි ලංකාවේ මේ දක්වා නොතිබිච්ච උපාධි පාඨමාලා 4කට දරුවන්ට ඇතුල් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මූල්‍ය ආර්ථික විද්‍යාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඉංග්‍රීසි භාෂාව සහ විවහාරික වාග් විද්‍යාව ඌවවෙල්ලස් විශ්වවිද්‍යාලයේ, බැංකුකරණය සහ රක්ෂණය වවුනියාව විශ්වවිද්‍යාලයේ. වවුනියාව විශ්වවිද්‍යාලය තමයි අපේ රටේ කුළුඳුල් විශ්වවිද්‍යාලය. ඉතින් ඒ විශ්වවිද්‍යාලයෙන් තමයි මේ ලංකාවේ අලුත්ම උපාධිය හඳුන්වා දීලා තියෙන්නේ, බැංකුකරණය සහ රක්ෂණය, නිර්මාණාත්මක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදන. මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව පීඨ ආරම්භ වෙලා තියෙනවා 13ක්, නව අධ්‍යනාංශ ආරම්භ වෙලා තියෙනවා 43ක්, ප්‍රථම උපාධි අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා 65ක්, පශ්චාත් උපාධි හඳුන්වලා දීලා තියෙනවා 90ක්. කුමන තත්වයකදී වුණත් දරුවන්ට ලැබෙන අවස්ථාවන් වැඩිවීම මම හිතනවා රටක් වශයෙන් අපිට ඉතාමත්ම සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් කියලා. සස්පල කඩේම් ලකුණු අද නිකුත් කරාට පස්සේ කාට හරි කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් තමන් තේරිච්ච පාඨමාලාව පිළිබඳ ඒකට වැඩි එකක් මට එන්න ඕනේ, එහෙම නැත්නම් මට ඒකට වැඩි අඩු පාඨමාලාවකට යන්න ඕනේ කියලා ඒ වගේ සිසුන් සඳහා අපි අද සිට දින 30ක කාලයක් දෙනවා අභියෝජන ඉදිරිපත් කරන්න. විශ්වවිද්‍යාල ප්‍රවේශ ආයතන පොතේ තියෙනවා අභ්‍යාචනා සඳහා ආයතන පත්‍රය. ඒක ඒ කියන උපදේශ අනුව පුරවල දින 30ක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරන්න පුළුවන්. මෙවර අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ කඩේම් ලකුණු අද පස්වරුවේදී නිකුත් කරනවා. www.ugc.ac.lk web අඩවිය ඔස්සේ එම තොරතුරු ලබා ගත හැකි. තවත් ප්‍රවෘත්ති මේ විරාමයේ නතරව බලාපොරොත්තු වන්න. පවතින දේශපාල තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් කෙටියෙන් දැන් කවුරු වර කෙනෙක් අමාරුවේ වැටුණාම තමන් ඉස්සරලම පිහිට පතන කාගෙද? ඕගොල්ලන්ගේ ගෙදර අමාරුවේම වැටුණ වෙලාවක පිහිට පතන කාගෙද? අමාරුව කියන්න කාටද? උදව්ව ඉල්ලන්න කාටද? විශ්වාසවන්තම කෙනාගේ. දැන් පහුගිය කාලේ මොකද වුනේ? අමාරුවේම වැටුණ කවුද? රාජපක්ෂලා. ජනතාව අරලියගහ මන්ත්‍රියේ වැටළුවා මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයෙන් පැනලා ගියා. ත්‍රිකුණාමලේ වරායක දවසක් හිටියා. ඊට ත්‍රිකුණාමලේ නේවි කැම්ප් එකේ හිටියා. අමාරුවේ වැටුණා. මොකද වුනේ? තෝරාගත්ත රනිල් වික්‍රමසිංහ බේරාගත්ත රාජපක්ෂ. මේ රජයේ ඉන්න හුඟක් අය මේ තියෙන ආර්ථික අර්බුදේනුත් ගසා ගන්න යන්නේ. 2015 දී අපි ආවේ දූෂණ වංචා නැති කරනවා. අපිට ඒක කරන්න පුළුවන් වුණා. එයි ඒක තමයි රංජන රාමනායක කිව්වේ, මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියලා කිව්වේ. ඒක තමයි. ඉතින් මේ ඔක්කොම යාළුවෝ අපි ආණ්ඩු පක්ෂයෙන් නේද අපේ නායකයා රනිල් වික්‍රමසිංහ. එතුමා පාර්ලිමේන්තුවේදී අපිට කිව්වා මම මෙහෙම කියනවා. එතකොට ඔයගොල්ලෝ මේ විදිහට කියන්නේ. මේ වගේ කවුද හොරා කියලා එතුමා කියනවා. අපි කියනවා මහින්ද හොරා කියලා. මේ ගසා කෑමේ සූත්‍රය. ඒ දිහෙත් තමයි ඇමතිවරයා ඉන්දර මිල අඩු නොකරන්නේ. අඩු කළ යුතු මොහතක අපි කිව්වා මේක ගසා කෑමක්. මේක කොමිස් සූත්‍රයකට යට වෙන්නේ නැත්තම් පළවෙනිදා අඩු කළ යුතුයි කියලා. පැහැදිලිව කිව්වා මේ ගසා කෑන ආයවැය අටවෙනිදා සම්මත වුණොත් ජනතාවට බදු පිට බදු වැටෙනවා කියලා. සාමාන්‍යයෙන් පහුගිය කාලේ පාර්ලිමේන්තුව තුල ඇහුනේ අරගලයේ ගැන කතිකාවක්නේ. මිනී මැරීම්, ගිනි තැබීම්, ඒ වගේම අනිකුත් සියලුම ප්‍රචණ්ඩත්වය. ඉතින් ඒකෙන් පස්සේ මෙහෙම බණපදයක් ඇහෙන එක හොඳයි. නැත්නම් හැමෝම වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්. ඉතින් ඒක ඉවර වෙලා දැන් මෙහෙම බණපදයක් එහෙම ඇහෙන එක. ඉතින් ඒක එක්කෙනා තම තමන් දන්න බණපද කියන එක ඉතාම හොඳයි. ඉතින් අපිට තියෙන්නේ මේ ගැන අහගෙන ඉන්න බය සෝවාන් වෙයි. මේ රටේ පාලකයෝ එදා ඉඳලම තමන්ගේ සුඛ විහරණය උදෙසා පමණයි කතා කළේ. දැන් මේ අයවැයේදී බිලියන ගාණක් වෙන් කළා දිනවා මහජන අභිවෘද්ධිය උදෙසා. එහෙමනම් අපිට පැහැදිලිවම පේනවා මහජන අභිවෘද්ධිය උදෙසා වැඩි මුදලක් වෙන් කිරීමට යෑමේදීම පැහැදිලි වෙනවා. එහෙනම් ඡන්දයක් ළඟ ළඟයි, අත ළඟයි, ළඟ ළඟ එනවා ඡන්දේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
මෙවර මහකන්නේට විවගව සඳහා අත්‍යවශ්‍ය පොහොර විශේෂයක් වන බණ්ඩි පොහොර මෙට්‍රික් ටන් 41876ක් රැගත් නෞකාව අද රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිතයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානය විසින් මෙරට දිස්ත්‍රික්ක 8ක වෙසෙන අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දීමට නියමිත යූරියා පොහොර මෙට්‍රික් ටන් 9000ක ප්‍රමාණයක් රැගත් නෞකාව අද කොළඹ වරායට සේන්දු වුණා. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානි සමන්තා පවර් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා සහ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වන ප්‍රතිසංස්කරණ පිළිබඳවද සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. ප්‍රවීණ ගීත රචකයෙක් මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේමශ්‍රීද අල්විස් මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 81 වන වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකීය ගීත ක්ෂේත්‍රයට නිර්මාණ 4000කට ආසන්න ප්‍රමාණයක් දායාද කර තිබුණා. ශ්‍රීනි විභූෂිත ලංකා කඳ සුරිදුනි ඔබේ දුනුකේයා බලක් වගේ මැණිකේ ඔබේ සිනාවේ නෙත්‍යුග රන්තරු සඳක් නැගී සඳ ගිලෙයි වැනි අති ජනප්‍රිය ගීත ඒ මහතාගේ නිර්මාණ අතරින් කිහිපයක්. හේමශ්‍රීද අල්විස් මහතාගේ දෙහෙල් 59 මැදපාර තල්පිටිය උතුර වාද්දුව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරු දින සවස 4ට තල්පිටිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වුණා. පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ්කාරිය වසම්, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගි බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගිනුයි මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ. කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක් සිදු කිරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට අද රාත්‍රී 10 සිට හෙට දහවල් 1 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. අද දිනේ පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා. ඒ දිවා කාලයේ පැයක කාලයකුත් රාත්‍රී කාලයේදී පැය විනාඩි 20ක කාලයකුත් ලෙසයි. මේ මාස 9 දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 සංවත්සරයේ නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඉස්ලාම් දේව මෙහෙය අද කොළඹ කොටුව චැතන් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්වුණා. දැන් තවත් කෙටි විරාමයක්. ලොවට අතරතුරු සමගින් දැන් අවධානය විදේශ පුවක් වෙත. කොවිඩ් වසංගතය පළමුවෙන්ම වාර්තා වූ චීනය තවමත් එම රෝගය හේතුවෙන් පීඩා විඳිමින් සිටිනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා චීන පාලකීන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර එම ප්‍රතිපත්තිය එරට ජනතාව දැඩි පීඩනයකට ලක් කර ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් එරට ඇතැම් ප්‍රදේශවල ජනතාව විරෝධතා පැවැත්වුවා. එම විරෝධතා පැතිර ගියේ බටහිර සින්ජියන් කලාපයේ පිහිටි තට්ටු දිවාසයක ඇති වූ ගින්නකින් දස දෙනෙකු මිය යාමෙන් අනතුරුවයි. විරෝධතා පාලනයට එරට ආරක්ෂක අංශ පාවිච්චි කළ අතර ජාත්‍යන්තරයෙන් පවා ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්. ජනතා විරෝධය හේතුවෙන් දැඩි කොවිඩ් සීමා ලිහිල් කිරීමට චීන බලධාරීන් කටයුතු කරනු ලැබුවා. 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට යලිත් ඉදිරිපත් වීමට නියමිතව ඇති පසුබිමක දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාට දෝෂාභියෝගයක් එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ 2020 වසරේ ඔහු ජනාධිපති ධූරය දරන සමයේ ඔහුගේ ගොවිපලට සම්බන්ධ ඇමරිකානු ඩොලර් මිලියන 4ක මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් කෙසේ වෙතත් ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ අදාළ මුදල ගොවිපලයේ ගවයින් වෙන්දේසිකර උපයාගත් බවයි. මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් අධ්‍යයනය කළ ස්වාධීන කමිටු වාර්තාවක් එරට පාර්ලිමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර ඇති අතර එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ දෝෂාභියෝගය ගෙන එන්නේද නැද්ද යන සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති.
अमेरिकावे दरुवन अतर श्वसन रोग शीघ्रयेन पेतरयामे प्रवणतावक दक्नट लबेन बवट एरट सौख्य अंश अनतुरु अंगवनवा कोरोना वैरस व्याप्तिय मेवन विट यम्ताक दुरकट पालनय वी तिबुनद श्वसन रोग पेतरयामे अवदानमक मतुव तिबेनवा लॉस एंजलिस लमा रोहले दैनि सत्कार एककय लमुनगेन पिरी पवतिन बवई वार्तावन्नि रोगी तत्वे सामान्यन बरपतल नुवद कुडा दरुवन हा वयस्कत पुद्गलिन्ट वलदुनु अवस्थावलदी बरपतल तत्वयन उद्गत विय हेकि बवटई सौख्य अंश अनतुरु अंगवान्नी नवदाहनीय क्रीडा पुवत्वेत श्रीलंका सुपिरी क्रिकेट प्रीडक वनितु हसरंगट जात्यांतर क्रिकेट काउंसिल मगिन दडयाक नियम कर तिबेनवा आईसीसी चर्या धर्म उल्लंघने किरीम संबंधयेन पसुगियदा अफगानिस्तानय समग पवति अवसन एक दिन तरंगयेदी वनितु हसरंग विनिसुरु वरियकुगे तीरणयट विरोधत्वय पेन्वीम मीट हेतु वी अति बव संधान ए हेतुवेन ओहुट एक अप्रसाद लकुणक सह तरंग गास्तुयेन 50% उपरीम दडयाक्द नियम कर तिबेनवा लोक कुशलान एक दिन क्रिकेट तरंगावलिये सुपर लीग प्रसाद लकुण सटाने इदिरियट पेमिनीमट श्रीलंका कंडायम समत्वय तिबेनवा एहि श्रीलंकावट हिमवैत्ते नववन स्थानयई अफगानिस्तान कंडायमट एरहिव पसुगियदा पेवति तरंगेन विशिष्ट जयग्रहणयक हिमकर गैनीमत समग श्रीलंकाव मेलेस नववन स्थानय दक्वा इदिरियट पेमिन तिबेनवा लोक कुशलान पापंदु तरंगावलिये कंडाय मदियरे एफकांडे तीरणात्मक तरंगियकदी क्रोएशिया कंडायम समग पेवति तरंगय जयपराजयन तोरव निमावीमत समग पलुम वरट बेल्जियम कंडायमट लोक मट्टमे हो यूरोपा मट्टमे पापंदु तरंगावलियकदी पलुम वटेन्म इवत्वान्नट सिदुवुना मेम तरंगये संपूर्ण कालय तुलदी कंडायम देकटम गोल लबा गैनीमट नोहेकि वू अतर एफकांडे कंडायम तरंगवलदी लबागत गोल परतरयट अनुव क्रोएशिया कंडायम ईलग वटेट सुदुसु ලබාගත්තා බෙල්ජියම් කණ්ඩායම ලෝක පාපන්දු කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන ස්ථානයේ පසුවන අතර ඔවුන් මෙම සියවස තුල එක් වූ යුරෝපා සහ ලෝක කුසලාන තරගාවලිය සියල්ල තුලදී පළමු වටෙන් ඉදිරියට පැමිණෙන්නට සමත් වූ කණ්ඩායමක් මේ සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් අප යලි තම්වන්නේ හිට සවස 6:55ට ඔබට සුබ රාත්‍රියක් මේ රාජාණ්ඩුවාදීට එරෙහි